පුතේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තාත්තා. මගේ පුතා මේ අද පොයේ දවසේ මේ අවුරුද්දේ අවසාන පොයේ දවසනේ. ඒක නිසා මේ අපි අද පොඩි ධර්ම සාකච්ඡාවක් කරලා මේ කරමුද කියලා අහන්න මං. හා තාත්තා. ආ. සියලු මාරියන් වහන්සේලාට নমস্কার වේවා. අද තාත්තා මාගේ පුතා කියන්න කේන? අද තාත්තා මම සිතක් හැදෙන විදිය කියලා දෙනවා. සිතක් හැදෙන විදිය? ඔව්. माय पुता एक नम मट कीला दिला दिन आर रूप वेदना संज्ञा संकार विज्ञान की नेक तुला ने एक नंदा टेम्पुरे हाई इंकेंट होती है हाँ सीता कहते नहीं दिया सारा लवी दिया रखी लाजन नांग के लाती क्या ने आ हाँ मैं माय पुता चूटा हाई इंक कता कर मैं ओ किया ना හරි එහෙම උදාහරණයක් කරා ඔව් ඔව් ආ එහෙම කියන්නේ ඒක තමයි හොඳ දැන් තාත්තා දූරියන් ගෙඩිය තාත්තා ජීවිතේකටම දැකලා නැහැ හොඳයි හරි දැන් ඔව් දැන් තාත්තා මම ඔව් ඉස්සර ඔයාට මම කියන්නේ දූරියන් කියලා ගෙඩියක් පෙන්න දූරියන් ගෙඩිය පෙන්නවා හැබැයි තාත්තා දන්නේ දූරියන් ගෙඩිය කියලා ඔව් මම නාම කියන්නේ රූපයක් ගෙන ගෙඩිය ගෙනලා පෙන්නනවා මට. ආ මම ජීවිතේටවත් දැකලා නැහැ ගෙඩිය. හැබැයි මට ගෙනලා පෙන්නනවා නේද? හා ඉතින් එතකොට හරි. එතකොට තාත්තා මේ ඔයා හිතනවා ඔයා හැබැයි ගෙඩියක් කියලා හිතනවා. ඔව් ආ රූපේ පේනවනේ ඉතින්. හරි ඒක දැන් පේනවා දන්නවා. හා ඉතින් එතකොට තාත්තා ඔයා කොළඹ හැම යද්දි තාත්තා ඔයාට අර දුව පෙන්නපු ගෙඩිය නේද අර තියන්නේ කියලා කොහෙද තියෙද්දි नाम කියලා නැහැ. ආ නම කියන්නේ සුවඳ බලන්නත් දෙනවා. හා හා හරි. ඔව්. ඊට පස්සේ තාත්තා ඔයා කියනවා පට්ට සුවඳන්න කියලා කියනවා. හා දැන් ඔයා එක දවසක් කොහොම ඉද්දි හෝටල් එකට යනවා. ඔව්. හෝටල් එකේ පළතුරු දෙද්දි හරි ධූරියන් තියෙනවා. හා හරිද? හා මේ ධූරියන් වල එතකොට ඔයාට සුවඳ එනවා. ඔව්. ආ හෝටල් එක ගන්න. හා ධූරියන් වල සුවඳ එනවා. සුවඳ එනවා. හා හා සුවඳ. අර දුව බෙන්න ගෙඩිය සුවඳ ආ දූරියන් කියලා ඒත් දන්නේ නැහැ තවම. ඔව්. එතකොට ගෙඩිය සුවඳ දැනෙනවා. ආ එතකොට සුවඳත් මට හුරුයි කියලා ඔයා කියන්නේ නේද දැන්? ආ හා හරි. මට තාත්තා. ඔව්. ඔයාට මං තාත්තා පහුවද? තවත් පහුවද? තුන්වෙනි දවසේ. හා හා. තුන්වෙනි දවසේ තාත්තා ඔයාට මං ඕකේ ඕක කපලා කණ්ඩ දෙනවා. හා කණ්ඩ දෙනවා. ඔව්. එතකොට ඔයා කාලා ඒකේ ඒක ගලවලා ඒ දූරියන් ගෙඩිය ගලවලා ඒක අල්ලලා ඒක ගලවලා මඩු අල්ලලා එහෙම ස්පර්ශය කරනවා අන්න හරි හා 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 ඊළඟට තාත්තා ඔයා කාලා ඉවර වෙලා අහනවා පුතේ මේ ගෙඩිය මොකද්ද ආ කාලත් දැන් අල්ලලා බලලා කාලත් බලනවා නේද ආ මේකේ නම් මොකද්ද කියලා හා හා කාලත් ඉවරුණාට පස්සේ හා හා ඊට පස්සේ මං කියනවා දූරියන් කියලා හා 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 එතකොට තමයි තාත්තා ඕම් බලන්න තාත්තා හිතේ හැදුන දූරියන් ගෙඩි දැන් තාත්තා ඇසෙමුත් රූප වේදනා සංඥා සංකාර ඔව් ඇසෙමුත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඇසෙන් රූප හැදුනා ආ ඒකනේ අර කොළඹේම යනකොට දැක්කට පස්සේ අර දුව පෙන්නපු ගෙඩිය කියලා මං හදාගත්තේ නේද ඔව් දැන් තාත්තා නාසයේමුත් රූප වේදනා සංඥා සංකාර විඥාන ආ ඒ කියන්නේ ගන්ධ සුවඳ එකත් නාසයේමුත් හදාගත්තා ආ හා රසය රසයත් කටින් හදාගත්තා. ඒ රස කියන චිතුවිල්ලත් නේද? හා හා. ඊළඟට ස්පර්ශේමුත් රූප වේදනා සංඥාන සංකාර විඤ්ඤාණ. ආ ඒ කියන්නේ ගෙඩි අල්ලලා බලද්දි අර ඔයා කණ්ඩ දෙන වෙලාව ඇල්ලුවා කියන්නේ. හා හරි. දැන් තාත්තා කණිමුත් රූප වේදනා සංඥාන සංකාර. ආ හා. හා ඔයා දැන් දූරියන් කියලා කටින් කණේට ඇහෙනවනේ කියන. එතකොට කණිමුත් ආ ඒකත් හදාගත්තා. හා දැන් මන් දන්නවා කොයි හරි කොළඹ හරි ගියාම අර දූරියන් නේ කියලා ඉස්සර නම් අර දුව පෙන්නපු ගෙඩිය කියලානේ මම කියන්නේ. ආ රයිට් රයිට්. දැන් දූරියන් ගෙඩියත් හදාගත්තා. හා. හිතේ පැවැත්ති. ඔව්. එතකොට එතකොට තාත්තා
ඇසෙන් හදාගත්තා කණෙන් හදාගත්තා නාසෙන් හදාගත්තා දිවෙන් හදාගත්තා ශරීරයෙන් හදාගත්තා නේද පුතේ ඔව් එතකොට එතකොට දාත්තා තැත්ත දැන් ඔක්කොම එකතු වෙලා සිතට යනවනේ දාත්තා සිත හා ඇහෙන් පේන එක සිතට යනවා කණෙන් ඇහෙන එකත් ඔක්කොම සිතට යනවනේ දාත්තා ඔව් 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 ආ මන මන කියනකො ඔය කියන්නේ හා හා මනට යනවනේ හා හා මනේ හැදිච්ච ගෙඩියද? හැදිච්ච ගෙඩිය තනි ගෙඩියක් තියෙනව නේද? අවසානට හදාගත්ත තනි ගෙඩිය මනෙන් හදාගත්තක නේද කියන්නේ? ඕකත් එක්ක තාත්තා. ආ එයා කියන්නේ ඒක 31ක් වෙනවා. 31ක් කියන්නේ දැන් පුතේ දැන් මනෙමුත් අහ මනෙමුත් ඒ කියන්නේ රූප වේදනා සංඥා. මනෙමුත් රූප වේදනා සංඥා සංකාර විඥාන වෙනවද? ඔව්. එතකොට 30 ඇසෙන් ආ ඇසේ කොටසත් අරගෙන මනසේ තියාගන්නවා කනේ කොටසත් අරගෙන මනසේ තියාගන්නවා එහෙමම ආයතන පහේ මේව අරගෙන මනසෙන් ආය පහක් නිෂ්පාදනය කරන මනේ මුත් රූප වේදනා සංඥා සංකාර කියලා ඒකල අර හිතේ තියෙන gediy නිර්මාණය කරනවා කියලාද ඔය කියන්නේද මට හරියට ඒක පැහැදිලි මදි වගේ ඒ කියන්නේ දැන් මනස තුල gediy සම්පූර්ණ gediy මනස තුල තමයි නිර්මාණය වෙන්නේ ආ ඒ තනි gediyත් එක්ක right मट पहले मुखदेतन मायपुता की अंड मट एक मुखदेतन पुते ऐसे खेदेन को मुखदे की अंड मट चुटा तीसरे का हेदेन विधि रूप वेदना संज्ञा संकार රූප වේදනා සංඥා ආ ඒක නිමුත් පහ හරි හරි ආ ආයතන ඔක්කොගෙම පහ පහ එනවා ඉන්ද්‍රිය එතකොට සිතෙමුත් තනි ගැටියක් හැදෙනවනේ ඒ කියන්නේ ඉන්ද්‍රිය ඇස කන නාසය දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රිය වලින් පහ ගානේ 6 වරක් පහ 30යි ඔව් 6යි 30යි 30යි එතකොට එකක් කියන්නේ මොකද්ද ඒක දැන් තාත්තා හිතේ හැදෙනවා තනි ගැටියක් තාත්තා දැන් අපි දැනගත්තානේ රයිට් රයිට් හරි හරි එතකොට දැන් දූරියන් ගෙඩිය ඇසෙන් කෑල්ලයි කණෙන් කෑල්ලයි නාසෙන් කෑල්ලයි හැදුවට දැන් ඇසටත් ඇසෙන් කොටස් පහක් එකතු වෙලානේ හැදෙන්නේ රූප වේදනා සංඥා සංකාර කියන එතකොට ඇස ඇස තුලින් කොටස් පහක් නිර්මාණය වෙනවා දූරියන් ගෙඩියේ එතකොට කන තුලින් දූරියන් ගෙඩියෙන් කොටස් පහක් විතර නිර්මාණය වෙනවා ඒ වගේ කොටස් 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 එකතු වෙලා කොටස් 31ක්ම 30ක්ම එකතු වෙලා 31 වෙනි ගෙඩිය තමයි සම්පූර්ණ ගෙඩියක් විදිහට කියන්නේ නේද පුතේ සම්පූර්ණ ගෙඩිය තාත්තා හිතේ अर वगे सकसन आकार काटदायती क्या पुते मुका देख पैदल दूरी अंगे ऐसे टाइती पुते ऐसे टिकाई नहीं करे ना खान टाइती ना ना से ना खाट बात में आईती पावर ना बै पुते दूरी अंगे की ना सीते सीते अत्र आईती कारे මනසටත් ඇයිති නෑනේ පුතේ නේද එතකොට ඒ කියන්නේ මනසත් අර අර වගේ ඉන්ද්‍රිය වලින් අරගෙන හැදුවේ නේද ආ හා 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 හරි හරි ඒකනම් හොඳයි පුතේ ඒ කෑල්ල ගොඩක් ගැඹුරු කෑල්ලක් ඒක ගොඩක් වටිනා එතකොට මම පුතේ අර උදේ මට ඔයා කිව්වේ මම ඔයාගේ ඔළුව ඉඹිනකොට මේ තාත්තා ඔයාට කවදාවත් මේ මගේ ගඳ සුවඳ විඳින්න හම්බෙන්නේ නෑ ඔයා මාව ඉඹලම නෑ මගේ සුවඳ දැනෙලම නෑ ඔයාට කියන කතාවක් කිව්වේ මොකද්ද පුතේ ඒක චුට්ටක් ඒ වෙලාවට ඔයා පැහැදිලි කරා මට ආපහු පාරක් එකක් කියන්නකෝ ඒක තාත්තා දැන් තාත්තා ඔයා හැමදාම මන් उदाहरण मुखदेन
මම දැන් නාය අිනවනේ තාත්තා ඔයා ගාව ටිඹින්ද එතකොට තාත්තා මගේ ඔළුව ඉඹින්දි තාත්තට දැනෙන්නේ මගේ සුවඳ නෙමෙයි මම දැන් තාත්තා මේ අර ගානවනේ ෂැම්පු එක ඔව් ඒ ෂැම්පු එකේ සුවඳ තමයි තාත්තට එන්නේ ආ ඔව් ඉතින් ඒක නම් එහෙම තමයි ඉතින් ෂැම්පු එකේ සුවඳ තමයි එන්නේ ඔව් එතකොට තාත්තා මම मामा दाता नाला ना तो सेल्लां कर रहा था दाढ़ी दाग ना आपु हमें दाता इंडी दी दाता रहने दाढ़ी गंदे ओ इतना कोटा दाढ़ी गंदे तमाहे ना ओ इतना कोटा दाता मामा नाला टिका के ला इंदे ला पाउडर रहे हम गाला लसन टे आपु हमें दाता रहने ने क्रीम सुंदर पाउडर सुंदर ने ओ इतना कोटा दाता එතකොට තාත්තට මම පොඩි උදාහරණයක් උත් කියන්න. ඒ කියන්නේ එතකොට පුතේ මට ඔයාගේ සුවඳ නෙමෙයි තියෙන ක්‍රීම් පවුඩර් වල සුවඳ දැනෙනා කියලාද කියන්නේ? ඔව්. ආහා ඒක නම් ඇත්ත තමයි. ඉතින් එතකොට ඔයාගේ සුවඳ මට දැනෙම නැහැ කියන එකද ඒ කියන්නේ? ආහා මොකද්ද පුතේ උදාහරණ ගතවක් කිය මොකද? හා උදාහරණයක් කියන දැන් තාත්තා බල්ල මස් කට්ට හපද්දි තාත්තා. ඔව්. බල්ල හිතාගෙන ඉන්නේ තාත්තා බල් අර බල්ලගේ මස්කට්ට තියනවනේ. ඔව්. ඕකේ රහ තමයි එන්නේ කියලා. බල්ලා මස්කට්ට කපනකොට බල්ලට එන්නේ බල්. වැරදි. අහහ. බල්ලා වගේ තමයි හැබැයි මිනිසුත්. හා හා. බල්ලා හිතාගෙන ඉන්නේ අර මස්කට්ට රහන එන්නා කියලා. ඔව්. ඒ මස්කට්ට කටේ වැදිලා තුවල වෙලා ඒ ලේ රහ තමයි බල්ලට වැදෙන්නේ. ආ බල්ලා මස් කට්ට හපනකොට බල්ලා හිතන්නේ මස් කට්ටේ රහ කියලා ඒ උනාට බල්ලාට දැනෙන්නේ බල්ලා ඒ මස් කට්ට හපනකොට කට ඇතුළේ තුවාල වෙනවා එයාගේම තුවාල ඒ ලේ රහ එයාට දැනෙන්නේ එයා හිතන්නේ මස් කට්ටේ රහ කියලා. එතකම් බල්ලාගේම ලේ රහ තමයි බල්ලාට දැනෙන්නේ කියලාද කියන්නේ. ආ එතකොට ආ හා දැන් එතකොට මම මේ දුව ඉඹිනවා කියලා හිතලා මේ අර බල්ලා මස් කට්ට කනවා වගේ මේ මගේ සුව මගේ හිතේ හදාගත්ත සුවඳක්මයි මං දුවගේ සුවඳ කියලා හිතාන ඉන්නේ. ඒ කියන්නේ එක්කෝ ක්‍රීම් සුවඳක්, පවුඩර් සුවඳක්, තෙල් සුවඳක්, මොනවා හරි දාඩිය සුවඳ හරි ඒ මොනවා හරි තමයි මේ දුවගේ සුවඳ, දුවගේ ගඳ කියලා හිතවුවට ඒවා දුවගේ සුවඳ, දුවගේ ගඳ නෙමෙයි. එතකොට මට මම කවදාවත් දුවගේ සුවඳක් ගඳක් විඳලම නැහැ කියලාද කතාව කියන්නේ. ඒක නම් ඇඟ හිරියට කතාවක් නෙමෙයි පුතේ. එතකොට දෙමාපියෙක් දරුවෙක් කවුරු හරි අපි ගසක වැලක මලක සුවඳක්වත් අපි භුක්ති විඳලා නැහැ. අපි ඉඹලම නැහැ. අපි අල්ලලාම නැහැ. අපිට එතකොට ඒ කියන්නේ ඒ දැනෙන්නේ කියවෙන්නේ තාත්තා තමන්ගේ හිතමයි ඔය තාත්තා දැන් තාත්තා මැරෙනකම් මම ඉඹත් තාත්තට මගේ සුවඳ නෙමෙයි දැනෙන්නේ. තමන්ගේ හිතම තමයි ඔය තාත්තා ඉඹගන්නේ. හරි හරි මට අර මස්කට් කතාවෙන් එක සුපිරියට පැහැදිලි පුතේ. ඒ කියන්නේ කවදාවත්ම මට මගේ දුව තියා කවුරුවත් ඉන්න හම්බෙන්නේ නැහැ ඒ විදිහට. මේ ලෝකේ තාත්තා විතරක් නෙවෙයි තාත්තා. මේ ලෝකේ සියලු දෙනා අනිත් කට්ටියත් එක්ක ගැටුණක් බැඳුණත් ඒ බැඳෙන්න තමන්ගේ හිතත් එක්ක තාත්තා. තම තමන්ගේ හිතත් එක්ක වෙන ප්‍රශ්නයක් මිසක්ක මේ එළියේ අර දැන් අරක තමයි ගඳ සුවඳ කාටවත් විඳින්න බෑ වගේ අල්ලන්න බෑ කවුරුත්. ඒ අල්ලනවා නම් තමන්ගේ හිතමයි අල්ලන්නේ. ඒ දා මට චුට්ටක් ඔයා කියලා දුන්නා. ඒ කියන පුතේ මේ ගඳ සුවඳ විඳින එකත් ඒක තමයි වෙලා තියෙන්නේ. කවදාවත් මාගේ දුවගේ සුවඳක් මාගේ දුවගේ මේ සුවඳක් තාත්තා කෙනෙකුට විඳින්න හම්බෙන්නේ නැහැ. අම්මා කෙනෙකුට විඳලත් නැහැ. ඒ කියන්නේ තමන්ගේ හිතේ සුවඳ. ඔව් මට දැන් ඔයාගේ දුව සුවඳ ආවා කියලා මම හිතවුවට මට ඔයා ගාගෙන ඉන්න තෙල් එකේ, ක්‍රීම් එකේ, පවුඩර් එකේ සුවඳනේ මට එන්නේ. එතකොට පුතේ ඇත්තටම ඒක මගේ හිතේනේ තියන්නේ තෙල් සුවඳ. මම දන්නවා මේක අහවල් ක්‍රීම් එකේ සුවඳ, මේක අහවල් ෂැම්පු එකේ සුවඳ. එතකොට මම මේ විඳලා තින්නේ ෂැම්පු එකේ සුවඳ තමයි. එතකොට මගේ පුතාගේ සුවඳක් නෙමෙයි මම විඳලා තින්නේ. ඒ ෂැම්පු එකත් මගේ හිතේනේ තියන්නේ. එතකොට මගේ හිතෙන් හිතම තමයි අර මස්කට් කතාව සුපිරි පුතේ. මස්කට් බල්ලා එක චුට්ටක් අපහු කියන්නේ ඒක ලස්සන උදාහරණ මට කියාගන්න තේරෙන්නේ. ඔව්. බල්ලෙක් ඉන්නවා. ඔව්. බල්ලා කොහේ හරි යද්දි මස්කට් එකක් අරනවා. ඔව්. ඔය බල්ලෝක හපනවා. ඔව්. එතකොට බල්ලාට හිතෙනවා මේ මස්කට් තමයි මේ රහ එන්නේ කියලා. නැහැ. හා. මේ මස්කට් ඒ බල්ලගේ කටේ වැදිලා. හා. තුවාල වෙලා ඒ වගේ ලේනවා. ඔව්. ඔව්. ඒ වගේ රහ තමයි අර බල්ලට දැන්. රයිට් රයිට් රයිට්. ඒ වගේ තමයි මේ භෞතිකයේ අපි විඳිනවා මේ අපි හිතන්නේ මේ එක එක දේවල් වලින් ලෝකේ විඳිනවා කියලා. ඒ වුණාට තනි කරම මේ තමන්ගේ හිතෙන් විඳින එකක් තමයි නේද පුතේ බල්ලා මාස. එතකොට නිකන් අපිත් ඒ මට්ටමේ බලනකොට අපිත් නිකන් බල්ලෝ වගේ තමයි නේද පුතේ.
ඒකනම් ඇඟ ඉරියටන කතාව මේ මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා දැන් හරි පුතේ මේකනම් අද පොය දවසේ මේ වර්ෂ අවසානයේ අවසන් පොය දවසේ කරපු සුපිරි ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව මේක දැන් කිරියම්මලා සීලත් මෙතන ඉන්නවනේ එයාලනම් පෙන්වන්න ඕනේ නෑ මේ හරි පුතේ එහෙනම් අපි ඉදිරියට ධර්ම සාකච්ඡා කරා මේ ටික අපි ලෝකේ අහන බලන මාමලා නැන්දලා ඉන්නවා අපේ රටේ එයාලට දාන්න එයාලට අහන්නත් එක්ක මම මේ උදේම මේ ධර්ම මේ වීඩියෝ එක කරේ මාය පුතාට තුම් ප්‍රාතිහාරයන්ගෙන් යුක්තව උතුම් අරිහත් ඵල ලබලා මේ සසර ගමන නිම කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා ලෝ සියලු සත්වයන්ට උතුම් නිර්වාණ අවබෝධය කරන්න ඒ බලයේ මහිම ශක්ති බලයේ ශක්තිය ධෛර්යය ලැබේවා කියන මම ප්‍රාර්ථනා කරන තුම් ප්‍රාතිහාරයන්ගෙන් යුක්ත උතුම් අරිහත් ඵල ලබන මේ කරගන්නා ලද සියලු පින් කුසල් මාය පුතාට හේතු වේවා වාසනාව වේවා කියලා මම ප්‍රාර්ථනා කරන එක හිතින්ම මාය පුතාට තාත්තා විදියට බුදු සරණයි දෙවි පිහිටයි මාපච්චිට ඈ